නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක ජනන කටයුතු අද සිට තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ මේ වන විට පවතින ගල්ලංගුරු තොග කලපනාකරණය කිරීමේ අරමුණෙන් මෙලෙස නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය කිරීම හේතුවෙන් දෛනිකව ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන ගල්ලංගුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500ක්. මෙම ජනන යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාවය මෙගාවොට් 276ක්. ඒ පෞද්ගලික බලාගාරවලින් මිලදී ගැනීමට නියමිතයි. ඒ අනුව ඉන්ධන මගින් විදුලි උත්පාදනය සඳහා රුපියල් 82ක් වැය වන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ ගල්ලංගුරු මගින් විදුලි උත්පාදනය කරන්නේ නම් ඒ සඳහා වැය වන මුදල රුපියල් 47ක් බවයි. ඒ අනුව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අක්‍රිය කිරීම හේතුවෙන් කෙරවල පිටිය බලාගාරයෙන් විදුලි උත්පාදනය කිරීමට සිදුව තිබෙනවා. එම බලාගාරය ක්‍රියාත්මක වන්නේ ඉන්ධන මගිනුයි. විදුලි උත්පාදනයේ සඳහා දිනකට රුපියල් මිලියන 228ක් වැය වන බවද ජනක රත්නායක ප්‍රකාශ කළා. විදුලි උත්පාදන පිරිවැයේ ඉහළ නැංගුවද විදුලි බිල සංශෝධනය නොකරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.